ට්‍රෝල් ෆාම්ස් ඔක්කොම දැනගන්න. වෙනමම තියෙන ලොකු ශාලා වෙයා හවුසස් පාවිච්චි කරලා කොම්පියුටර් දාලා අඩි ගෙවලා අර එක බොරුවක් දැම්මහම බොරුව ව්‍යාප්ත කරනවා. ඉතත් දෙකක් නෙමෙයි ලක්ෂ ගණනින් දස ලක්ෂ ගණන්. ඒකට දැන් මේ මේ මම නැත්තොයි කියලා මේ බොරුව කතා කරලා ඒ වගේ උදා හැබැයි මම බය නැහැ සත්‍ය කවදාද ජය ගන්න. ඒ වගේම රැකියා ලක්ෂ්‍ය වැඩසටහන සඳහා අදුම්පත් රජයට ලක්ෂ 4කට ආසන්න සංග්‍රහයක් ලැබිලා තියෙනවා. මම ඔබතුමාගෙන් පොඩි කාරණාවක් අහන්න අපි මේ උපාධි දාන ඒ දැන් කොහොම මාර්ථා කරන්නේ නෝ රජය සම්බන්ධයෙන් ඒ ගැන කතා කරන් ගියොත් අර උපාධි දාන මේ මාතෘකාව හොඳට ගමන් කරනවා. ඔව් හොඳට මේ මේ ලක්ෂ්‍ය ගැන වෙන දවසක අහන්න මම ඒක උත්තර දෙන්න සමානයි. මම මේ වගේ තවත් අවස්ථා ගන්නවා දෙන්න අනිවාර්යෙන් මේක ගැන අහන්න. මේ 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 උපාධි දාගේ දරුවෝ ටික මේ රටේ ඉමහත් සම්පතක් උපිලාම්පෙන් එළිය ලබලා අධ්‍යාපන කියකට පෙළේ පහළම තලයේ ඉඳලා ඉහළම ගිහින් දැන් යන්න ඕනේ මට වන්දනා. මට වන්දනාව යන්න ඕන മന്ത്രി සරණං ගච්ඡාමි, අවදි සරණං ගච්ඡාමි, අගවදි සරණං ගච්ඡාමි කියලා. ඩාරි වැරදි. මට වන්දනාව යන්න වෙලා ගිල වැද වැටෙන්න ඕන. වන්දනා ආණ්ඩුවකින් විධිමත්පත් කියන්නේ ලබා දෙන. ඒක මාස 3ක් ඇතුළත ඉස්සර. මොකද දැන් මේ ජනතාවට පුළුවන් එක බාර ගන්න. සමගි ජන බලවේගයේ නායක හැටියට මම කරන ප්‍රකාශය බාර ගන්න පුළුවන්. ප්‍රතික්ෂේප කරා. එන්න ප්‍රජාතන්ත්‍රවාද. දැන් මේ සමගි බලවේගයේ පරිඩපත් කිරීම සඳහා පාවිදාරින් හරි මේ රටේ ජනතාව ප්‍රතිඋත්පේ කාර්යයක් තියෙනවානේ. ඒ කාර්යය සඳහා මොකද ඔබතුමා හදලා තියෙන වැඩ පිළිවෙල? ඔබ අපි මොකෙන් දෙන්නේ? නෝ බරේවත් කරන්නේ කොහොමද? දැන් ඒක මම දැන් පක්ෂයක් කණ්ඩායමක් බලෙන් පත්වීම කර ගැනීම එක මම කරේ ජනතාවට පිටුපස්සෙන් අවශ්‍යයි. ඒ අත් දුන්නම කලට වේලාවක නිසි ලෙසම නිසි ආකාරයෙන්. ඒ කියන්නේ උතුමා පක්ෂයාට ඒ කියන්නේ කියලාද? සමාජ මාධ්‍ය උත්තර දෙන අවස්ථාවේ නිසි කල නිසි ලෙසම සම්දි ලබා දීම වෙනත් ජනතාවට හැකියාව ලැබෙනවා. පෙරදී ජනතාව බොහෝම උදව් බුද්ධිමත් ජනතාවක් දැන් ඔබතුමා පයිදාරින් ගැන කතා කරන මේ ප්‍රචාරය කරන්න හදනවා ඊට වැඩිය ඉස්සෙල්ලා කරන්න ඕනේ වැඩි ඒක නේද? يعني මේ ජනතාව දෙනවත් කියන දෙකයි මම බලයටපත් කරන්නේ මොකෙන්ද කියලා. ඔබලා ඒකේ ප්‍රශ්න අහන්න දෙන්නේ නැහැ. මටත් මානව අයිතියක් තිබෙනවා. මටත් භාෂණයේ අයිතියක් තියෙනවා. ඒක සමාජයෙන් ඔබතුමානේ මට අයිතිය දෙන්නේ නැහැ. ආගම මට භාෂණයේ අයිතියක්. මට භාෂණයේ අයිතියක්. ඉතින් මම මගේ අයිතිය තුළ මම මේ අදහස් පිටපත් කරනවා. ඒ වගේම සමග ජනවල වේගයේ වැඩකටයුතු කියන එක මගේ ඔබතුමා කලබලයට පත් සමහරවිට අපි කැන්ඩිඩේට් වෙයි වාචික විද්‍යාව සඳහානේ. ඉතින් ඔබතුමා ඉස්සෙල්ලාම කියන මේ ප්‍රශ්نين ඇරෙන විදිහකට හදන්න අහන්න දෙපා දෙන්න. අපි මේ ප්‍රශ්නේ දාමු. දැන් මම ඒකට කියන හේතුව මොකක්ද අන්නවද? එහෙම දෙයක් සිදු වුණාම ඒ වෙන එක තමයි වෙන එක යන තමයි එළිය සමහරවිට. එතකොට උපාධි දහරින්න කරන සර්. එතකොට ඒක හෙඩ්ලයින් එකක් වෙයි. මේ ඒ අමතර කාරණාව මේක යයි මේ අකුරු දෙක තුන. සමාවෙලා අර කොට කමන්න අද පැවති කැබිනට් මාධ්‍ය සාකච්ඡාවේදී බන්දුල ගුණවර්ධන මහත්තයා කියනවා මේ උපාධිධාරීන්ගේ පත්වීම් ලබා දෙන්න මැතිවරණ කොමිසමත් එක්ක සාකච්ඡාවක් කරනවා කියලා. දැන් ඔබතුමා කියන විදිහට ඔබතුමාගේ කිසිම විරුද්ධත්වයක් නැහැ. මේ ක්‍රියාවලිය ඉදිරියට යන්න මොනවාරි සහයෝගයක් දෙන්න ඕන වුණොත් ඔබතුමා ඒ සහයෝගය ලබා දෙනවා. මෙච්චරම රජය අකාර්යක්ෂමද? දෙසැම්බර් පළවෙනිද දෙන්න දීපු පත්වේ. ඊළඟට ජනවාරි පළවෙනිද දෙන්න දීපු පත්වේ.
ඊළඟට පෙබරවාරි පරිවිද දෙන්න තිබු පක්ෂි. සැකයක් ඇති වෙන්නේ නැද්ද මේ නැති කරන කාලෙදිම මේක කරපිට? මම ඔබතුමාගෙන් අහන්නේ. ඊ තරම්ම කාර්යක්ෂමද මේ යන්නේ? මේ රජය. මම කනගාටුද? මට තේින්නේ උපාධි ධාරීන් දේශපාලන ඉක්තන් බවට පාවිච්චි කරන්නයි මේ රජය කටයුතු. නැතහො අගභාග වෙනකොට ඉස්තිරපත් පක්තිම දින ඉස්තිර වෙලා තියෙනවා. මේ රටේ ජනතාව තුන නිවැරදි දීනවා තමන්ගේ හෘද සාක්ෂියට එකතෝ. ඉතින් මේ රටේ ජනතාවගේ නිදහස. මේ මේ WhatsApp link එක ගහන්න. එන දැරේ. මේ කොහොමද කරන්නේ? මේ බලන්නේ මේ කතා කරලා නැහැ.